Learn with CSD Tech සමගින් මම චානක දිසානායක. අද අපි programming video series එකේ ඉතාමත්ම වැදගත් කොටසක් ගැන සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ කොටස නැතුව මේ programming ගැන කතා කරලා වැඩක් නැති තරම්. හරි. ඉතින් මේ වැදගත්ම කොටස ගැන කතා කරන්න කලින් මම මෙන්න මේ වගේ පුංචි ක්‍රියාකාරකමක් කරනවා. මෙන්න මේ වගේ සංකේත කීපයක් අඳිනවා. මෙහෙම එකක් අඳිමු හරි. ඊට පස්සේ මෙහෙම සංකේතයක් තියෙනවා. මොනවද මේ කරන්නේ කියලා ඔයාලා බලනවා ඇති. බලන් ඉන්නකො. අපි බලමු මොකක්ද මේ වෙන්නේ කියලා. මම මෙන්න මෙහෙම සංකේතයක් අඳිනවා. ඊට පස්සේ මේ වගේ සංකේතයක් අඳිනවා. අවසාන වශයෙන් මම මෙහෙමත් අඳි. අපිට ඕන වෙන සංකේත මේකයි. අවසානෙට මෙන්න මේ වගේ සංකේතයක්. හරි. මොනවද මේ මම ඇන්නේ අපි කොහොමද දන්නේ නේ හරි මමම කියන්නේ මම මේක කියනවා මම හරිද ඊළඟට මේ සංකේතය අපි කියලා හඳුන්වනවා මේක මම කියනවා මේ ගෙදර කියලා මේ ගැලපෙන්න මේ වචනේ ගැලපෙන්න ඕන නිසා මම මේක මේ විදිහට පාසල නෙවෙයි පාසල් කියලා දාන්නා ඇයි එහෙම දැම්මේ කියලා ඔයාලා බලන්න. ඉන්නකො. ඔයාලට තේරෙනවා. මෙතෙන්දී මම දානවා මේක මම දානවා ඊතල මේ පැත්තෙන් තියෙන්නේ. ඒක යනවා කියලා දානවා. යනවා මේ පැත්තට තියෙන නිසා මම මේක දානවා එනවා කියලා. හරි. ඔන්න දැන් ඔයාලට සංකේත කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා මේ වගේ බෝඩ් එකේ තියෙන. මම දැන් මුකුත්ම නොකිය මෙන්න මෙහෙම දෙයක් කරනවා මෙන්න මේ වගේ සංකේත කීපයක් බෝඩ් එකේ අඳිනවා මොකද්ද මේකේ අදහස වෙන්නේ හිතලා බලන්න ඔයාලට මම කියන්න දෙයක් නැහැ ඔයාලම හිතලා කියනවා මේ තියෙන්නේ මම ගෙදර එනවා කියලානේ මම ගෙදර එනවා කොහොමද ඔයාලා මේක කිව්වේ මම එක වචනයක්වත් ලියලා නැහැ නේ මේක ඇත්ත වචන ලියුවේ නැති වුණාට මේ සංකේතාත්මකව මම මේක දක්වලා තියෙනවා ඒ වගේම ඒ සංකේත එකින් එකින් කියවෙන්නේ මොකක්ද කියලා ඔයා හොඳටම දන්නවා එතකොට මම මේ විදිහට ලිව්වොත් ඔය විදිහට ලිව්වොත් ඔයාලා හොඳටම දන්නවා මොකක්ද මේ කියලා තියෙන්නේ අපි පාසල් යනවා කියලා එහෙම නේද ඇයි මේ පුංචි ළමයි එක්ක කරන නිකන් අර ප්‍රාථමික පන්ති වල ක්‍රීඩාවක් වගේ එකක් අපිත් එක්ක කරන්න කියලා දැන් ඔයාලා කල්පනා කරනවා ඇත ඉතින් ඇත්තටම කිව්වොත් අද අපේ පාඩමත් තියෙන්නේ මෙන්න මේ වගේම කාරණයක් සම්බන්ධව තමයි ඔන්න දැන් අපි බලමු මොකක්ද අද මේ කරන්න හදන පාඩම කියලා අද අපේ පාඩම වෙන්නේ ගැලීම් සටහන් අහලා තියෙනවද මීට කලින් ගැලීම් සටහන් කියලා දෙයක් ගැන අපි මේක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා ෆ්ලෝ චාර්ට් කියලා ගැලීම් සටහන් එහෙම නැත්නම් ෆ්ලෝ චාර්ට් එතකොට මොනවද මේ ගැලීම් සටහන් ඉතින් අර කලින් රූප ටිකක් ඇඳලා ඒ දීපු උදාහරණෙත් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ හරියටම සම්බන්ධයි ඒ කොහොමද කියනවනම් මම කලින් කරපු පොඩි ක්‍රියාකාරකම එකලේ මොකක්ද කිසියම් අදහසක් එහෙම නැත්නම් කිසියම් වාක්‍යයක් किसीम वचनयक अकुरु योदागा नेतुव संकेतात्मकव निरूपणे कला इतिम में गेलीम सटहन वलक वेन्ने ओय कारणेम तम मेकिंग वेन्ने मोकक्द अपि कियन एल्गोरिथम अपि दन्नवने अपि प्रोग्रामिंग वल एल्गोरिथम कियला देयक गैन निर मे कथा करन इतिम मेन्न मे कथा करन एल्गोरिथम संकेतात्मकव एहेम नैत्तम रूपीयव
ප්‍රකාශ කිරීම එහෙම නැත්නම් නිරූපණය කිරීම තමයි මේ ගැලීම් සටහන් වලින් සිදු කරන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙන්න ඕනි මම අර කලින් මේ පැත්තේ කිසියම් තේරුම් ටිකක් දුන්නනේ සංකේත ඇඳලා. දැන් ඒ තේරුම් ටික නැතුව මම මොකක් හරි සංකේත පෙළියක් ඇඳලා ඔයාලට දුන්නා නම් ඔයාලට කියන්න පුළුවන්ද මේ කියවෙන්නේ මොකද්ද කියලා? බෑනේ. එහෙම කාටවත් හිතා ගන්න බෑ. අපි කලින් දන්න හඳුනන සංකේතයක තේරුම විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට තේරෙන්න ඕනි මේ ගැලින් සටහන් වලට අනිවාර්යෙන් මොනව මොනව හරි සංකේත ඇති නේද? අනිවාර්යෙන් ඔක් තියෙනවා. අපි බලමු මොනවද ඒ සංකේත කියලා. මම චුට්ටක් පොඩියට වගේ අඳින්නම්. මොකද නැත්තම් බෝඩ් එකේ ඊට මදි නිසා මෙන්න මේ වගේ ප්‍රමාණකින් අඳිමු. මෙන්න මෙහෙම සංකේතයක් තියෙනවා. මේ සංකේතය අපි නම් කරනවා ආරම්භය. විතරද? නෑ නෑ, විතරක් නෙවෙයි. අවසානය. ආරම්භයක් හෝ අවසානයක් නිරූපණය කරන්න ඕනි නම් මේ ගැලීම් සටහන් වලදී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ඕවල් ෂේප් එකක් කියලා අපි මේකට කියනවා. මෙන්න මේ වගේ සංකේතයක්. එයි මේකම යොදාගන්නේ. ඉතින් කවුද දන්නේ නේ? මේ ගැලින් සටහන් ලෝකෙට හඳුන්වා දීපු අය මේක තමයි යොදාගත්තේ. කවුරු හරි යෝක නැතුව ත්‍රිකෝණයක් ඇඳලා මේක ආරම්භය කිව්වා නම් අපදාපි ආරම්භය කියන්නේ ඒකට. ඉතින් ඒක ගැන ඔයාලා ගොඩාක් කල්පනා කරන්න එපා. අපි මේ කියන කාරණේ විතරක් තේරුම් ගත්තම හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ වගේ සංකේතයක් තියෙනවා. මේකෙන් මොකක්ද කියන්නේ? නිකන් සමාන්තරාශ්‍රයක් කියන්නේ. ඒ වගේ සංකේතයක් තමයි මේ. මේකය හඳුන්වන්නේ ආදානය විතරක් නෙවෙයි ප්‍රතිදානය. මේකෙන් ආදානය සහ ප්‍රතිදානය කියන ක්‍රියාවලි දෙකම නිරූපණය වෙනවා. තව මොනවද තියෙන සංකේත? මෙන්න මෙහෙම කියන ඍජු කෝණාශ්‍රය කියන්නේ ඔය වගේ සංකේතයක් තියෙනවා. මේකෙන් මොකක්ද කියන්නේ? මේකෙන් කියවෙනවා ක්‍රියාවලිය. ක්‍රියාවලිය එහෙම නැත්නම් ක්‍රියාව කියන්න පුළුවන්. එහෙම නැත්නම් සැකසුමක්. එහෙම නැත්නම් සැකසීම. ඔන්න ඔය වගේ මොකක් හරි ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් කියනකටත් වඩා ක්‍රියාවක් කිව්වනම් ගොඩක් දුරට ක්‍රියාවක් කියන ක්‍රියාව ඒ ඇති. අපි එහෙම කියමු. මේ මොකක් හරි ක්‍රියාව. ක්‍රියාවලියක් තමයි ඉතින්. හරි, ක්‍රියාව කියමුකෝ. ක්‍රියාවක් හෝ සැකසීමක් නිරූපණය කරන්න අපිට පුළුවන් වෙනවා මෙන්න මේ වගේ සංකේතයකින්. තව මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ කිරිපත් කොටුව වගේ සංකේතයක් තියෙනවා. මොකක්ද මේකෙන් කියනවා ඇත්තේ? මේකෙන් කියවෙන්නේ තේරීම. එහෙම නැත්නම් තව කියන්න පුළුවන් වර්ණය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් තේරීමකට ලක් කරනවා. මේකද මේකද මොකක් හරියට. අන්න ඒක තමයි මේ සංකේතයෙන් දැක් වෙන්නේ. ඊට අමතරව යටම ලිව්වොත් පෙනෙයිද මන්දා? මම ලියන්නම් මේ ළඟටම කරලා. ඊතල මේ පැත්තට තියෙන පුළුවන්, මෙහාට තියෙන පුළුවන්, මෙහාට තියෙන පුළුවන්. ඔය කොහෙට හරි ඔය ඊතල මම ඉතින් ඔහම ගොඩක් අඳින්න ඕනේ නැහැ. අපි නිකන් ඊතලයක් එකක් අඳිමුකෝ. ඔය වගේ ඊතලයකින් දැක් වෙන්නේ අපි කියනවා ගැලීම සිදුවන දිශාව. ඔයාලට පේනවද නැහැ? යටම හරින් ඊතල වලින් අපි මෙහෙම කිව්වොත් මොකක් හරි ඊතලයක් යොදලා තියෙනවනම් ඔය ඊතලෙන් කියන්නේ ගැලීම සිදුවන දිශාව කියන දේ. හරි. ඉතින් මෙච්චරද තියෙන්නේ? නැහැ. තව ඕනි තරම් තව සංකේත ගොඩාක් තියෙන මේ ගැලින් සටහන් වලදී.
විවිධ ඉතා සංකීර්ණ ගැලීම් සටහන් වලට තව විශාල සංකේත ප්‍රමාණයක් යොදා ගන්නවා. නමුත් සාමාන්‍ය පෙළ සහ බොහෝ විට උසස් පෙළ මට්ටමේදී වුණත් මේ සංකේත ටික අපිට ගොඩක් දුරට ප්‍රයෝජනවත් සහ ප්‍රමාණවත්. ප්‍රයෝජනවත් නෙවෙයි, ඇත්තටම කිව්වොත් ප්‍රමාණවත්. හරි. එහෙනම් දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ ගැලීම් සටහන් කියන දෙය යෙදෙන උදාහරණ කීපයක් ගැන. ඉතින් අපි කලින් දවසක සාකච්ඡා කළා මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ඇඳලා. ඉතින් ලස්සනට නම් ඇඳුන්නේ නැහැ, කමක් නැහැ. ඔහොම හොඳයි, අපි ඒකට ඍජු කෝණාශ්‍රයක් කියමු. ඕකේ දිග දිනනවා, මම මේ උඩටම කරලා දිනනවා, පේනවත් දැන්නේ නැහැ. අපි මේ පැත්තේ ලියමු. පළල තියනවා, හරිද? හරි. මොන පළල කියලාද මම ලියාගත්ත කොහොම හරි. ඉතින් මෙන්න මේ දිගයි පළලයි තියෙන ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන දේ ලබා ගන්නකොට අපි මෙන්න මේ විදිහට ඔයාලට මතක ඇති ඇල්ගොරිතමේ ලිව්වා කොහොමද ලිව්වේ. මුලින්ම අපි කරේ දිග සහ ඊළඟට මොනවද පළල ආදානය කිරීම තමයි ලිව්වේ. මම කෙටියෙන් කියන්නම් මේ ඍජු කෝණාශ්‍රයයේ මෙහෙම මෙහෙම කියලා ඔක්කොම ලියන කියොත් අද දවසෙත් ඕක ඉවර කරගන්න බැරි වෙනවා. හරි, දෙවෙනි පියවරට මොකක්ද කළේ? අපි මේක දික් කළා. දිග ගුණ කිරීම පළල ලෙස වර්ග පළය සෙවීම. හරි, මම රටක් ගාලා ලියන සෙවීම. හරිද? තුන්වෙනි එක මොකක්ද කරේ? මම හැමදාම කිව්වා ඒ වීඩියෝ එක පුරාවටම කිව්වා හොයලා විතරක් ඉන්නවා අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕන? හොයපු වර්ගඵලය ප්‍රතිදානය, වර්ගඵලය ප්‍රතිදානය කිරීම. ඔන්න අපේ ඇල්ගොරිතමේ හරිම සරලයි පියවර තුන. දැන් ඔන්න අපි මෙච්චර වචන ගොඩක් කියන්නේ නැතුව සරලව ගැලීම් සටහන් පාවිච්චි කරලා මේක නිරූපණය කරලා මේ හරියට ඉඳ හොඳ ඇති. අපි බලමු පොඩියට පොඩ්ඩක් හරි මොකද කොටි ඇති වෙයි. මොනවා කරන්න පටන් ගන්නෙ මොකෙන්ද? අනිවාර්යෙන් ආරම්භය. ආරම්භය කියලා ඔබ ලියා ගන්න. එහෙම ලියන එක හොඳයි, එහෙම ලියන්න. එතකොට වඩා පැහැදිලි වෙනවා. ඊට පස්සේ මේ මීතරයක් යොදනවා පහළට. සාමාන්‍ය සම්මතයක් විදිහට ඔය ගැලීම් සටහන් ගොඩ දෙනෙක් හුරු වෙලා තියෙන්නේ. අපිත් ඉගෙන ගත්තේ සහ තාමත් ඉගෙන ගන්නේ මොන දේ ඉගෙන ගත්තත් පහළට ඇඳගෙන ඇඳගෙන තමයි යන්නේ. ඔය අපි සාමාන්‍ය පොතක් උඩ ඉඳන් පහළට ගිරියන්නේ. ඒකෙන් දෙකින් කාටවත් උවමනාවක් නැහැ මේක උඩ ඉඳන් පහළ ඉඳන් උඩට අඳින්න. හැබැයි ඉතින් එහෙම ඇඳ කියලා කිසිම වරදකුත් නැහැ. හරිද? ආරම්භයේ යට තිබිලා උන් උඩට කාට හරි ඕන ලියාගෙන ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ආරම්භයෙන් පස්සේ දැන් මොකක්ද මේ කරන්න තියෙන්නේ? දිග සහ පළල ආදානය කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ආදානයක් නම් මෙන්න මේ වගේ shape එකක් තමයි අපි අඳින්නේ. අපිට පුළුවන් මේක ලියන්න දිග පළල ඉතින් ආදානය කියන ලිව්වත් වරදක් නැහැ. හරි. ආදානයම ලියන්න ඕනේ. ඇතුල් කිරීම, ලබා දීම, ඒ වගේ මොකක් හරි වචනයක්. ඒ අර්ථයේ කියවෙන දෙයක් ලියවුණොත් ඇති. ඉතින් ආදානය කියුවම ඊටම පැහැදිලි. ආරම්භය ඊට පස්සේ දිග සහ පළල ආදානය කරා. දැන් මොකක්ද වෙන්නේ? දිග සහ පළල ගුණ කරලා වර්ගඵලයේ ලබා ගැනීම මොකක් වෙන්නේ ඇතිද? මේක ප්‍රතිදානයක්ද? එහෙම නැත්නම් මේකත් ආදානයක්ද? තේරීමක්ද? මොකක්ද මෙතන තියෙන්නේ? ඉතාම සරලයි, මෙතන තියෙන ක්‍රියාවක් නේ. මේ වගේ දේවල් අපිට කෙලින්ම කියන්න පුළුවන්. දිග සහ පළල ගුණ කළා වර්ගඵලය ලබා ගන්න විදිහට ක්‍රියාවලිය, ක්‍රියාව. අපිට මේක මෙහෙම ලියන්නත් පුළුවන්. දිග ගුණ කිරීම පළල ලෙස වර්ගඵලය ලබා ගැනීම කියලා ඔච්චර වචන මේ අපි මේ ගැලීම් සටහනකදී ඇත්තටම හුරු වෙන්න ඕනේ. මේ වචන හැකියතා අඩු කරලා අර වචනින් දෙකෙන් වැඩි ඉවර කරන්න සරලවම මෙහෙම කියමු. එතකොට මට කියන්න පුළුවන්
දිග්ගාලය සමානයි දිග ගුණ කිරීම පළල කියන. ඔය ඉතින් ඕක තමයි අර්ථය. දිග ගුණ කිරීම පළලෙන් අපිට වර්ගඵලය ලැබෙනවා. ඊළඟ පියවර දැන් ඔයාලට බොහොම පැහැදිලි. මොකක්ද වෙන්නේ මේක අනිවාර්යයෙන් මෙන්න මේවාගේ සමාන්තර ආශ්‍රයයක් එන්න ඕනි. ඒක ලියෙන්න ඕනි. වර්ග ඵලය ප්‍රතිදානය කියන පොඩ්ඩක් එලියට අරගෙන කමන්නේ නැහැ. ඉතින් ඔහොම ලියමු. වර්ගඵලය ප්‍රතිදානය. ඔන්න දැන් හරි. ඉවරද වැඩේ? ගොඩ දෙනෙක් එහෙම හිතනවා. හැබැයි ඉතින් එකක් නැති නේ. ආරම්භ කළා නම් අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න. අවසානය උන්නයි විදියට සටහන් කරන. කොහොමද සටහන් කරන්නේ? පා මට වැඩි ලස්සනට සටහන් කරන්න. මට ඉතින් පුළුවන් විදියට ඔන්නම අවසානය මම සටහන් කරා ඉතින්. හරිද? එතකොට මෙන්න මේ ඇල්ගොරිතමයට ඇඳපු ගැලීම් සටහන තමයි අපි මේ දකින්නේ. ඉතින් මේක නොලියා කෙනෙකුට මේක දුන්නා. එයාට ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මෙයා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අරගෙන තියෙන්නේ මෙන්න මේ ක්‍රමවේදයේ යටතේ කියලා. යාට මේ සංකේත වලින් කියවෙන්නේ මොකක්ද සහ මේ ගැලින් සටහන ගැන අවබෝධය තිබුණම හොඳටම ඇති. හරි. ඔන්න අපි එක උදාහරණයක් මේ විදිහට කතා කළා. ඔන්න ඉතින් අපි ඊළඟ උදාහරණයට මම මෙන්න මේ වගේ කතාවක් තෝරගත්තා. මොකක්ද මේ කතාව? අපි දන්නවා අපි සාමාන්‍යයෙන් වෙහිබර කාලගුණික තත්ත්වයක් තියෙන කාලවලදී ගමන බිමනක් යනකොට මොකද කරන්නේ? අපි පොඩ්ඩක් ඉතින් නේද එළියට ඒ පිළ බලලා අද වහිනු. මේ වෙලාවේ වහිනවා නම් ආයෙ ඔබ ගැන හිතන්න දෙයක් නැහැ නේ. කුඩයක් එහෙම අරගෙන නේද කොහොමද යන්න බෑ. වහින්නේ නැහැ. හැබැයි නිකන් දවල් වෙනකොට වහී වගේ කියලා හිතෙනවා. එහෙම වෙච්ච ගමන් අපි මොකද කරන්නේ? පොඩ්ඩක් ඉතින් අපිට තියෙන තත්ත්වය බලලා අපි තීරණය කරනවා අද කුඩේ අරන් යනවද තියලා යනවද කියලා නේ. අපි ඒ තීරණය ගන්නෙ ඒ වෙලාවේ තිබිච්ච තත්ත්වයන්. ඕකෙ ඉතින් 100%ම හරියන්න පුළුවන් වරදින්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක්ද? නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ අවස්ථාවේ තීරණය ගැනීම ගැන විතරයි කතා කරන්නේ. අපි මෙන්න මෙහෙම කියමු. කොහොමද? ඔන්න කුඩයක් අරන් යනවද නැද්ද කියන එක තමයි අපේ ගැටලුව වෙන්නේ. කියන අද වහීද නැද්ද කියලා තමයි අපි හිතන්නේ. ඉතින් පළවෙනියටම කරන්නේ මොකක්ද? අපි කියමු මෙහෙම පරිසර තත්ත්වය නිරීක්ෂණය කිරීම. නිරීක්ෂණය කිරීම කියලා කියමු කොහොමද? නැත්නම් යටතේ යටට එනකොට මේ මට ගෙනින් සටහන ඇඳ ගන්න ඉඩ නැතිද? හරි. පරිසර තත්ත්වය නිරීක්ෂණය කරලා මොකද කරන්නේ? අපි තීරණයක් ගන්නවා මෙන්න මේ විදියට. අපි හිතනවා මෙහෙම ලියමු. වැසි ඇතිවන තත්ත්වයක් අපි මෙහෙම ලියමු. පොඩ්ඩක් වැරදුනා. ඇතිවන තත්ත්වයක් වේ නම් මම අර පැත්ත තියාගන්න ෆ්ලෝ චාට් එක අඳින්න. කුඩය රැගෙන යාම වැසි ඇතිවන තත්ත්වයක් වේ නම් මේක වයන්නව කරමු. කුඩය තමාල බලන්න මොකක්ද ඊළඟට? කුඩය රැගෙන යාම නැත්තම් මොකද කරන්න? අපි තුන්වෙනි පියවර ලියමු මෙන්න මේ විදිහට. නැති නම් කියලා ලියනම් මොකක්ද නැති කියලා දැන් ඔයාලා දන්නවෝ. වහින්නේ නැහැ. ඒක ගැන තමයි මේ කියන්නේ. නැති නම් කුඩය නොමැතිව යාම. නැත්නම් කුඩේ නැතුව යනවා. ඕනේ නැහැනේ වහින්නේ නැහැ ඉතින් නේද මේ. කුඩයක් ඕනේ නැහැ. හරි. නැති නම් කුඩය නොමැතිව යාම. ඔන්න ඔක තමයි ඉතින් ඇත්තටම පුතව නැහැ. වහීද කියලා බැලුවා. වහිනව නම් මේ වෙලාවේ වැස්ස නැති වුණාට බලාපොරොත්තු පිරීලා නිකන් අහස් සම කළු වෙලා දැන් අපිට හිතනවා තොටුට්ටකින් වහී වැඩේ හම්බ වෙයි කියලා.
ඉතින් අනිවාර්යෙන් මොකද කරන්නේ? උඩේ අරගෙන තමයි කොහෙ ගියත් යන්නේ නේ. වලාකුළු පේන දෙයක් මානෙකව නැහැ. අහස නිල්ම නිල් පාටයි. ඉතින් අද නම් වහින්නෙම නැති වෙයි කියලා හිතලා ඔන්න උඩේ තියලා යනවා. අහන් මොකද විනාඩි 10ක් ගියේ නෑ දුන්න බාර. කරන්න දෙයක් නැහැ. ඒක කියන්නේ නෙවෙයි මේ කියන්නේ. අපි කියන්නේ මේ තීරණය ගන්න ආකාරය ගැන. අපි අන්තිම මේකට ෆ්ලෝ චාර්ට් එක. මෙන්න මේක. මොකක් ඇන්දත් ඉතින් මෙහෙම අඳුම නේද? ඇත්තට සමන්නේ මෙතන ඉඳි වෙයිදත් මම සමන්නේ බල. අපි මෙහෙම කියමු. මොනව කරන්න? ආරම්භය. ආරම්භ කරා. ඊට පස්සේ පරිසර තත්ත්වය නිරීක්ෂණය කිරීම කියන්නේ මොකක්ද? දැන් අපි මෙතනදී ඔන්න ඔය වගේ පොයින්ට් ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. අපි මෙතන ආදානයක් කියලා නැහැ, ප්‍රතිදානයක් කියලා නැහැ, නිරීක්ෂණය කියලා තියෙනවා. ලබා දීම හරි, ඇතුල් කිරීම හරි, කොහොම එකක් හරි තිබ්බනම් ඔයාලට එලකන් ළඟින් ළඟින් යනවනේ මේ කියලා තියෙන ආදානයක් ගැන කියලා. හැබැයි මතක තියාගන්න අපි යමක් නිරීක්ෂණය කළා අපි කරන්නේ මොකක්ද කිසියම් දත්තයක් අපේ ඔළුවට ඇතුල් කරගන්න මේ වෙලාවේ තියෙන පරිසර තත්වය ගැන දැන් මම මේ ජනේලෙන් එළිය බලලා මෙතන ජනේලයක් තියෙනවා ඉතින් මම ඒකෙන් එළිය බලලා මම හිතනවා හරි හරි තව චුට්ටකින් වහින්න තමයි හදන්නේ කොහොමද මම මේක කියන්නේ මගේ ඔළුවට මම එහෙම නැත්නම් මගේ මනසට මම ආදානය කරගන්නවා අහස යන්න බලාපොරොත්තු ටිකක් තියෙනවා ලෙගොක් කේ ගන්නවා. ඌ ගැන නම් නෙවෙයි කිව්වේ බලාපොරොත්තු ගැන. හරි. මේ බලාපොරොත්තු අන්න තියෙනවා. තියෙන නිසා දැන් නම් වහී වගේ කියන එක මම මෙහෙම හිතනවා. ඒකේ එතන ආදානයක් තියෙන්නේ. ඒ දේ ඉතාල පැහැදිලිව තේරුම් ගන්න. මෙන්න මෙහෙම නිකේ ආදානය නම් මේක නෙපේ. අපිට ඔක කියන්න පුළුවන් මෙන්න මේ වගේ. පරිසර තත්වය කැමරාවට පේනවද දන්නේ නැහැ මම වචනින් කියන්නේ ඒකට තමයි හොඳේ පරිසර තත්ත්වය පිළිබඳ තොරතුරු ආදානය කළා දැන් මොකද කරන්නේ මෙතන දැන් මෙතනදි තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් දන්නෝ මේ දෙක සහ තුන කියන පියවර දෙකම වෙයිද? ඔයාලා කුඩේ අරගෙන ගිහිල්ලා නැතුවත් යයිද? ඒක කොහොමවත් වෙන්නේ නැහැ නේ. මෙතන ඉතාලම පැහැදිලි අපිට එක්ක කුඩේ අරන් යනව නැත්නම් කුඩේ තියලා යනව දෙකෙන් එකයි වෙන්නේ නේ. අනේ දෙකෙන් එකක් වෙන තැන් වලට අපි මෙන්න මේ වගේ එකක් තමයි අඳින්නේ. මොකක්ද මේක කියවෙන්නේ? සරල ප්‍රශ්නයක් අපිට තියෙනවා. වැසිබර තත්වය වේද කියලා මම අහනවා මේක ප්‍රශ්නයක් පිට තියෙන ප්‍රශ්නේ අද වහීද නැද්ද මම දැන් ඉතින් අර මෙන්න මේ දත්තය පාදක කරගෙන තමයි මේකට අපි පිළිතුර ගන්න දැන් මේ වෙලාවේ එළිය බලාපොරොත්තු තියෙයිද කියන හැටි බලලා නෙවෙයි අපි මේ ගැටලුව විසඳන්නේ ඕනිම අවස්ථාවකට යොදන්න පුළුවන් වෙන ආකෘතියක් තමයි අපි මේ හදන්නේ පරිසර තත්ත්වය බැලුවා වහිනවා වගේ නම් මොකද කරන්නේ අපි මේ පැත්තට යන් වැසිබර තත්ත්වයක් වේද ඔව් වහිනම තත්ත්වයක් තමයි තියෙන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන් මේක කොහෙන්දත් කමන්නේ හොඳ රවුම අරන් යටදැන්දත් කමන්නේ මම මේ මෙතෙන්දි කරන්නේ මොකද ටිකක් ඉඩ කඩ තියෙන විදිහට තමයි මම මේක ගන්නෙ හොඳයි ඔව්නේ එහෙනම් මොකද්ද අපේ ප්‍රතිදානය වෙන්නේ කුඩය තියලා යන්නද නෑ නේ රැගෙන යාම ඔක තමයි අපේ ප්‍රතිදානය ඔච්චරයිද වෙන්නේ නෑ නේ තව එකක් වෙන්නේ පෙත් මොකද්ද අනිත් එක තමයි නැත නැත්තම් මොකද කරන්නේ? ඒකත් ඉතින් මොකක්ද අඳින්න ඕනේ? අනිවාර්යෙන් ප්‍රතිදානයනේ මොකක් හරි අපේ මේ ප්‍රශ්නේ අපි ගන්න ප්‍රතිඵලය අනිවාර්යෙන් ප්‍රතිදානයක් නේ. ඒ ප්‍රතිදානය අපි මෙහෙම ලියනවා. කුඩය නොමැතිව
යාම උඩේ නොමැතිව යාම ඔන්න වැඩේ ඉවරයිනේ ප්‍රශ්නේ ඉවරයි දැන් ඔහම තිබ්වා වැඩේ නැවතුවා හරිද එහෙම හරියන්නේ නැහැ නේ අපි මේක මෙහෙම කරලා ඉතින් ඇවිල්ලා අවසානයේ යටම හරියන්දිනකොට ඔයාලට වේද නැද්ද නම් දැන්නේ මම මෙන්න මෙහෙම අඳිනවා ඉතින් මම දන්නවනේ මෙන්න මේ වගේ හැඩයක් ඇදලා ඕක ඇතුලේ අවසානයේ කියලා ලියනවා පෙනුනත් නැතත් ඔන්න මම ලියන දේ කිව්වා ඊවැස් ඉතින් ඊතල ගාමුනේ मुल මුල් කොටසල්දී ඇත්තටම කොට දෙනකොට මේක හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඒකේ සාමාන්‍ය ස්වરૂපේ. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මේක දැන් තේරුම් නැහැ කියලා අපිට ප්‍රෝග්‍රෑමින් බැරි වෙයි කරගන්න බැරි වෙයි. ඒ මොනවත් හිතන්න යන්න එපා. ඉතාලම වගකීමෙන් කියන්නේ මේක ක්‍රමක්‍රමයෙන් ඔයාලට අනිවාර්යෙන් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන විදිහට අනිවාර්යෙන් මම මේක පියවරෙන් පියවර ඔයාලට කියලා දෙනවා. එහෙමනම් දැන් මම මේ සූදානම් වෙන්නේ වී අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. වීඩියෝ එක අවසන් කරන කලින් හැමදාම වගේ මතක් කරනවා. තවම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් channel එක subscribe කරන්න. මොකද මේ වගේ වැදගත් වීඩියෝ අපි දිගින් දිගටම මේ channel එකේ පළ කරනවා. ඒ වගේම ඔයාලට මතක් කරනවා learn.csdtech.lk අපේ website එකේ register වෙන්න. එතනිනුත් ඔයාලගේ තොරතුරු හා සංවේදන තාක්ෂණ දැනුම වර්ධනය කරගන්න ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මතක් කරමින් අදට මේ වීඩියෝව මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක බලුවට ගොඩක්ම ස්තුතියි. එහෙමනම් හැමෝටම ආයුබෝවන්.